මේළඟට අපට යොමුවෙන පුරලංකාවේ වැනිම චන්දදායක ප්‍රමාණයක් සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය දැන් ලැබී තිබෙනවා. මෙය ලංකාවේ ජාතික මැතිවරණවල ඒ චන්ද ප්‍රතිශතයන් සහ චන්ද ප්‍රමාණයන් දැඩි ලෙස කැපී පෙනෙන සහ වෙනස්කම් වලින් යුතු සහ චන්ද ප්‍රමාණයන්ට බලපෑම් එල්ල කරන දිස්ත්‍රික්කයක් විදිහට තමයි අපිට දක්වන්නට පුළුවන්. ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය වෙතයි අපේ මේ අවධානය යොමු කරන්නේ. ජාතික ජන බලවේගය ලබාගෙන ඇති චන්ද සංඛ්‍යාව 898,759යි. එය ප්‍රතිශතයක් විදිහට 72.76ක් වූ ප්‍රමාණයක්. සමගි ජන බලවේගය ලබාගෙන ඇති චන්ද සංඛ්‍යාව 150,445යි. එය ප්‍රතිශතයක් විදිහට 12.18ක වූ ප්‍රමාණයක්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගෙන ඇති චන්ද සංඛ්‍යාව 49,516ක්. එය 4.01ක වූ ප්‍රතිශතයක් පෙන්නුම් කරද්දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලබාගෙන ඇති චන්ද සංඛ්‍යාව 47,512යි. එය ප්‍රතිශතයක් විදිහට 3.85ක්. ඒ වගේම අනෙකුත් පක්ෂ එකතුව අරුණ චන්ද 89,080ක් ලබාගෙන තිබෙනවා. එය 7.21ක වූ ප්‍රමාණයක් විදියටයි පෙන්නුම් කරන්නේ. මං හිතන්නේ ලංකාවේ මේ වෙන විට වැඩිම පරතරයක් පෙන්නුම් කරමින් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කරපු දිස්ත්‍රික්කයේ හැටියට අපිට මෙතෙක් ලැබී ඇති වාර්තා අනුව පෙන්නුම් කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයයි. විශේෂයෙන්ම 700,000 මං හිතන්නේ 700,000 ආසන්න වූ චන්ද ප්‍රමාණයකින් වැඩි චන්ද ප්‍රමාණයකින් ඔවුන් ජයග්‍රහණය තියෙනවා. විශේෂයෙන් සඳහන් කළ යුතු ගම්පහ දිස්ත්‍රික්කය කියන්නේ ලංකාවේ වැඩිම ලියාපදිංචි චන්දදායකින් ප්‍රමාණයක් නියෝජනය කරන දිස්ත්‍රික්කය. චන්දදායකින් 118කට වඩා වැඩි ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරනවා. අරුණ තවත් කාරණාවක් කියන්නට ඕන. විශේෂයෙන්ම දැන් මේ ප්‍රතිඵලත් එක්ක ඊළඟට මා හිතන්නේ මනාප ගැන කතා බහ කරද්දී ලංකාවේ වැඩිම මනාපය අපිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් බලාපොරොත්තු විය හැකි කියලා යම්කිසි අපිට පුරෝගතනයක් දිය හැකි බවට විශ්වාසයක් තියෙනවා. අපි යමු ඉතා ඉක්මනින් ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් චන්ද ප්‍රතිඵලය වෙත. ඔව්, තැපැල් චන්ද ප්‍රතිඵලය මා සතුයි. ජාතික ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් චන්ද ප්‍රතිඵලයට අනුව ප්‍රථම ස්ථානය ලබා ගන්නවා. චන්ද 42,808ක් ලබා ගනිමින් ඒ වගේම සමගි ජන බලවේගය චන්ද 3,337ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයට පත්වනවා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ චන්ද 2,280ක් ලබා ගනිද්දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් චන්ද ප්‍රතිඵලයට අනුව 1,637ක් ලෙසයි ලබාගෙන තිබෙන්නේ. අපි ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන වෙතයි මේ ළඟ අවධානය යොමු කරන්නේ. මුලින්ම ජාඇල ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇල චන්ද බල ප්‍රදේශයේ ජාතික ජන බලවේගය ලබාගත් චන්ද සංඛ්‍යාව 77,507යි. එය ප්‍රතිශතයක් විදිහට 74.02ක් වූ ප්‍රමාණයක්. සමගි ජන බලවේගය ලබාගෙන ඇති චන්ද සංඛ්‍යාව 12,813යි. එය ප්‍රතිශතයක් විදිහට 12.24ක වූ ප්‍රමාණයක් පෙන්නුම් කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තෙවන ස්ථානයේ චන්ද 3,752යි රැගෙන තියෙන්නේ. එය 3.58ක වූ ප්‍රමාණයක්. ඒ වගේම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ චන්ද 3,451ක් ලබා ගන්නවා. එය 3.3ක වූ ප්‍රතිශතයක් පෙන්නුම් කරමින් ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇල චන්ද බල ප්‍රදේශයේ ප්‍රතිඵලයයි අපි ඔබ වෙත ගෙන ආවේ. ඔව්, ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ බල ප්‍රදේශ එහෙම නැත්නම් ආසන 13ක් තිබෙනවා. ඒ 13ට අනුව මිලකට අප අවධානය යොමු කරමු. ගම්පහ දිස්ත්‍රික්කයේ දෙව්ලපිටිය මැතිවරණ බල ප්‍රදේශයේ නිල චන්ද ප්‍රතිඵලය වෙත ජාතික ජන බලවේගය චන්ද 50,590ක් ලබා ගනිමින් ප්‍රමුඛස්ථානය ලබා ගන්නවා. එය ප්‍රතිශතයක් ලෙස 65.19ක අගයක් ගනු ලබනවා. සමගි ජන බලවේගය දෙවැනි ස්ථානයට පත්වන්නේ චන්ද 11,390ක් ලබා ගනිමින් එය ප්‍රතිශතයක් ලෙස 14.68ක අගයක් ගනිද්දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ චන්ද 8,451ක් ලබා ගනිද්දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ චන්ද 1,000
අටසිය හැත්ත හයක් ලබා ගන්නවා ගම්පහ දිස්ත්‍රික්කයේ දෙවුලපිටිය මැතිවරණ බල ප්‍රදේශය ලෙස. ඔව් දෙවුලපිටියෙන් අපි යන්නට හදන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ඡන්ද බල ප්‍රදේශයේ ප්‍රතිඵලය ඔබ වෙත ගෙන එන්නට. ජාතික ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 43,080යි. එය ප්‍රතිශතයක් විදිහට 77.49යි. සමගි ජන බලවේගය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව ඡන්ද 8,307යි. එය ප්‍රතිශතයක් විදිහට 13.59යි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 2,962යි. එය ප්‍රතිශතයක් විදිහට 104.85යි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 1,790ක් ලබාගෙන තිබෙනවා. එය ප්‍රතිශතයක් විදිහට 2.9 තුනක ප්‍රමාණයක්. ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ඡන්ද බල ප්‍රදේශයේ ප්‍රතිඵලයයි අපි ඔබට මෙලකට උදාර අපි ඉක්මනින්ම යොමු වෙමු ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය වෙත. ඒදී ජාතික ජන බලවේගය ඡන්ද 59,891ක් ලබා ගනිමින් ප්‍රතිශතයක් ලෙස 77.49ක අගයක් ලබා ගනු ලබනවා. සමගි ජන බලවේගය ඡන්ද 12,088ක් ලබාගෙන ප්‍රතිශතයක් ලෙස 14.23ක අගයක් සනිටුහන් කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 4,259ක් ලබාගෙන ඒ ප්‍රතිශතයක් ලෙස 5.1ක අගයක් ගනිද්දී සර්ව ජන බලය ඡන්ද 2,698ක් ලබා ගන්නවා. ඒ ප්‍රතිශතයක් ලෙස 3.18ක අගයක් ගනු ලබනවා. ඔව් මේ ළඟට අපි යොමු වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ආසනයේ වෙතයි. මහර ආසනයේ ජාතික ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 83,376යි. ඒ ප්‍රතිශතයක් විදිහට 74.81යි. සමගි ඡන බලවේගය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 11,853යි. ඒ ප්‍රතිශතයක් විදිහට 10.64යි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව ඡන්ද 4,610යි. ඒ ප්‍රතිශතයක් විදිහට 104.14ක වූ ප්‍රමාණයක්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව ඡන්ද 3,592ක්. ඒ ප්‍රතිශතයක් විදිහට 3.2ක වූ ප්‍රමාණයක්. ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ඡන්ද කොට්ටාසය පිළිබඳවයි එහි ප්‍රතිඵලයයි අපි ඒ ඔබට ගෙන ආවේ. අපි උදාර මහරින් බියගම මැතිවරණ බල ප්‍රදේශයට යොමු වෙමු. ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලයට අනුව ජයග්‍රහණය කරන්නේ ජාතික ජන බලවේගය ඡන්ද 67,902ක් ලබාගෙන ප්‍රතිශතයක් ලෙස 73.70ක අගයක් ලබාගෙන සමගි ජන බලවේගය ඡන්ද 9,694ක් ලබා ගන්නවා. එය ප්‍රතිශතයක් ලෙස 10.62ක අගයක් ලබා ගනිද්දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තුන්වැනි ස්ථානයට පත්වන්නේ ඡන්ද 4,879ක් ලබාගෙන එය ප්‍රතිශතයක් ලෙස 5.3ක අගයක් ගනිද්දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිවවෙනි ස්ථානයට පත්වන්නේ ඡන්ද 2,762ක් ලබාගෙන ප්‍රතිශතයක් ලෙස 3%ක අගයක් සනිටුහන් කරමින් ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය. මෙලඟට අපේ අවධානය යොමු වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ආසනයේ ප්‍රතිඵලය වෙතයි. ජාතික ජන බලවේගය ඡන්ද 71,822ක් ලබා ගනිද්දී ප්‍රතිශතයක් විදිහට 72.9 පෙන්නුම් කරනවා. සමගි ජන බලවේගය ඡන්ද 13,033යි. එය ප්‍රතිශතයක් විදිහට 13.23ක් පෙන්නුම් කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 3,777ක් ලබා ගන්නවා. එය 3.83ක වූ ප්‍රමාණයක්. 3.24ක ප්‍රමාණයක් ලබා ගනිමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 3,192ක් ලබාගෙන තියෙනවා. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ඡන්ද බල ප්‍රදේශයේ ප්‍රතිඵලයයි අපි මෙලකට යමු. අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ මීරියගම මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය වෙත. ජාතික ජන බලවේගය ඡන්ද 61,619ක් ලබා ගන්නවා. එය ප්‍රතිශතයක් ලෙස 71.86ක අගයක් ගනිද්දී සමගි ජන බලවේගය දෙවැනි ස්ථානයට පත්වන්නේ ඡන්ද 12,058ක් ලබා ගනිමින් ඒ ප්‍රතිශතයක් ලෙස 14.06ක අගයක් ගනිද්දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 3,560ක් ලබා ගන්නවා. ඒ ප්‍රතිශතයක් ලෙස 14.15ක අගයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සුපුරුදු විදියටම සිවෙනි ස්ථානයට පත්වන්නේ ඡන්ද 2,632ක් ලබාගෙන ඒ ප්‍රතිශතයක් ලෙස
3.7% අගයක් ලබාගෙනමින් ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ මීරියගම මැතිවරණ බල ප්‍රදේශයේ නිලචන්ද ප්‍රතිඵලයයි. ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන චන්ද ආසනය කොටසේ වෙතයි අපි අවධානය යොමු කරන්නේ. ජාතික ජන බලවේගය ලබාගත් චන්ද සංඛ්‍යාව 75180යි. එය 77.88% පෙන්නුම් කරනවා. සමගි ජන බලවේගය චන්ද 12932ක් ලබා ගන්නවා. ඒ ප්‍රතිශතයක් විදිහට 12.19% වූ ප්‍රමාණයක්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ චන්ද 4848යි. ඒ 4.57% වූ ප්‍රමාණයක්. ඒ වගේම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ චන්ද 4047ක් ලබා ගන්නවා. එය 3.82% වූ ප්‍රමාණයක් විදිහටයි පෙන්නුම් කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන චන්ද බල ප්‍රදේශයේ ප්‍රතිඵලයයි අපි ඔබට ඒ විදිහට ගෙනාවේ. ඖදාර ගම්පහ දිස්ත්‍රික්කයේ අපි පෙර සඳහන් කළා මැතිවරණ බල ප්‍රදේශ 13ක් තිබෙනවා. 13න් 9ක් මේ වන විට අපේ නිල චන්ද ප්‍රතිඵල නිකුත් කර අවසන්. තවත් බල ප්‍රදේශ 4ක තිබෙනවා. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ වැදගත්ම ප්‍රදේශයක් තමයි ගම්පහ මැතිවරණ බල ප්‍රදේශය. එහි වෙත අවධානය යොමු කරනවා නම් ජාතික ජන බලවේගය චන්ද 82357ක් ලබා ගන්න එය ප්‍රතිශතයක් ලෙස 76.48% අගයක් ගනිද්දී සමගි ජන බලවේගය චන්ද 9020ක් ලබා ගන්නවා. එය ප්‍රතිශතයක් ලෙස 8.38% අගයක් ගන්නු ලබනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 3වන ස්ථානයට පත්වන්නේ චන්ද 5231ක් ලබාගෙන එය ප්‍රතිශතයක් ලෙස 4.86% අගයක් ලබා ගනිමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 2.86% අගයක් ලබාගෙනමින් චන්ද 3075ක් ලබා ගන්නවා ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ මැතිවරණ බල ප්‍රදේශයේ. ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ තවත් ජනප්‍රියතම ප්‍රබලතම මැතිවරණ ආසනයක ප්‍රතිඵලයයි අපි මේ ඔබට ගෙනෙන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල චන්ද කොට්ටාසේ ජාතික ජන බලවේගය ලබාගත් චන්ද සංඛ්‍යාව 70026යි. ඒ ප්‍රතිශතයක් විදිහට 73.3%ක් සමගි ජන බලවේගය ලබාගෙන චන්ද සංඛ්‍යාව 11187යි. එය 11.71% වූ ප්‍රමාණයක් පෙන්නුම් කරනවා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලබාගෙන චන්ද සංඛ්‍යාව 4958යි. එය 5.19% වූ ප්‍රමාණයක්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගෙන චන්ද සංඛ්‍යාව 2581යි. එය 2.70% වූ ප්‍රමාණයක්. ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල චන්ද කොට්ටාසේ ප්‍රතිඵලයයි අපි ඔබට ඒ ගැන ආවේ. ඔව්, ඊළඟට අපි ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල මැතිවරණ බල ප්‍රදේශයේ නිල චන්ද ප්‍රතිඵලය වෙත අවධානය යොමු කරමු. ජාතික ජන බලවේගය චන්ද 60364ක් ලබා ගන්නවා. එය ප්‍රතිශතයක් ලෙස 69.91% අගයක් ගනිද්දී ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල මැතිවරණ බල ප්‍රදේශයේ දෙවැනි ස්ථානයට පත්වන්නේ සමගි ජන බලවේගයයි. ඒ චන්ද 14,665ක් ප්‍රතිශතයක් ලෙස 16.78% අගයක් සනිටුහන් කරමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 3වන ස්ථානයට පත්වන්නේ චන්ද 3964ක් ලබාගෙන ඒ ප්‍රතිශතයක් ලෙස 4.54% අගයක් ගනිද්දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 1947ක් චන්ද ලබා ගන්නවා ප්‍රතිශතයක් ලෙස. එය 2.23% අගයක් ලබා ගනිමින් ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල මැතිවරණ බල ප්‍රදේශයේ නිල චන්ද ප්‍රතිඵලයයි. ඔව්, ගම්පහ දිස්ත්‍රික්කයේ අපිට ඉතුරුව තිබෙන්නේ මේගමුව චන්ද බල ප්‍රදේශයේ ප්‍රතිඵලය. ඉන්නතුරු අපිට නැවතත් ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය වෙත අවධානය යොමු කරන්නට ඔබට හැකියාවක් තියෙනවා. අරුණ, අපි යනවා ගම්පහ දිස්ත්‍රික්කයේ මේගමුව චන්ද බල ප්‍රදේශයේ ප්‍රතිඵලය වෙත. ජාතික ජන බලවේගය 74.63% ප්‍රතිශතයක් ලබා ගන්නේ 52237ක වූ චන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් සමගි චන බලවේගය ලබාගත් චන්ද සංඛ්‍යාව 8068යි. ඒ ප්‍රතිශතයක් විදිහට 11.51%. ඒ වගේම නව ප්‍රජාතන්ත්රවාදී පෙරමුණ ලබාගෙන ඇති චන්ද සංඛ්‍යාව 3882ක්. ඒ ප්‍රතිශතයක් විදිහට 5.54% වූ ප්‍රමාණයක්. එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය චන්ද 1853ක් ලබා ගන්නවා 2.64% වූ ප්‍රමාණයක් වර්තා කරමින්.
උදාර ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය වෙත අපි අවධානය යොමු කරනවා නම් ජාතික ජන බලවේගය ඡන්ද 898,759ක් ලබා ගන්නවා. එය ප්‍රතිශතයක් ලෙස 72.76ක අගයක් ලබා ගනිද්දී සමගි ජන බලවේගය ඡන්ද 150,445ක් ලබා ගන්නවා. මම හිතන්නේ ඡන්ද 107කට වඩා වැඩි පරතරයක් ලබා ගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය ප්‍රමුඛ ස්ථානයට පත් වී තිබෙනවා. තුන්වැනි ස්ථානයට පත් වී තිබෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. එය ඡන්ද 49,516ක් ලබාගෙන එය ප්‍රතිශතයක් ලෙස 104.01ක අගයක් ලබා ගනිද්දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 47,512ක් එය ප්‍රතිශතයක් ලෙස 3.85ක අගයක් ලබාගනු ලබනවා. එවැගේම ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙකුත් දේශපාලන පක්ෂ ලබාගනවා ඡන්ද 89,080ක්. එය ප්‍රතිශතයක් ලෙස 7.21ක අගයක් ගනු ලබනවා. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලයයි.